අපි මීට පෙර අන්ධය ගැන කතා කෙරුවා. අද අපි කතා කරන්නේ low vision නැත්නම් අල්ප දෘෂ්ටික පුද්ගලයන් පිළිබඳව. අල්ප දෘෂ්ටික කියන්නේ පෙනීම අඩු අය. පෙනීම අඩු කියන්නේ සම්පූර්ණ අන්ධ නැහැ. නමුත් ඒගොල්ලන්ට අපි බැලුවෙන් පස්සේ සාමාන්‍ය පෙනීම අඩුයි. අපි ගොඩාක් වෙලාවට අවිධිමත් විදිහට පෙනීම බලන්නේ ඊ ස්නෙලන් චාට් කියන ඊ චාට් එකෙන්නේ. ඒක අපි බැලුවාම දොරේ ඉඳන් අපි එක හැක් වහගෙන බලනවා මෙහෙම. ඒතකොට යාට අර 6න් 6 තමයි යටම පේඩීට් කාට 6න් 9 6න් 12. මෙයාට සමානලාට 6න් 18. අන්න ඒ වගේ පේඩිය විතරයි මේ මීටර් 6ක් දුරින් පේන්නේ. අනිත් ඇහත් අපි බලන එහෙම බැලුවාම අපිට පේනවා මෙයා අල්ප දෘෂ්ටිකයි. මෙයාගේ පෙනීම අඩුයි. ඒතකොට අපි කරන්න ඕනේ එයාට පෙනීම අඩු නම් සමහර අයගේ පෙනීම වෛද්‍ය ප්‍රතිකාර කෙරුවත් ඒ පෙනීම ලබා ගන්න බෑ. එතකොට අපි බොහෝ වෙලාවට මේ ගැටලුව විසඳෙනවා මේ ඇයි දුරපෙනීම නැතුණාම මේ කණ්ණාඩියකින් කාචයකින් අපිට ඒ தත්ත්වය බොහෝ වෙලාවට උදා කරගන්න පුළුවන්. එතකොට කාචයක් දැම්මහම බොහෝ වෙලාවට ගැටලුව විසඳෙනවා. හැබැයි සමහරලාට එහෙමත් විසඳෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නයක් නෑ. අපි කරන්න ඕනේ මෙයාට කොහොමද අපි මඟ පෙන්වන්නේ කියන එක. ඉතින් ලංකාවේ අපි බැලුවෙන් පස්සේ ගොඩාක් කල්ප දෘෂ්ටිකා ඉන්නවා. ඔයගලන්ට පේනවා ඇති හැම 20ක් ගත්තාම එක්කෙනෙක් කණ්ණාඩි දානවා පොඩි ළමයිගේ. වැඩිහිටියන්ට තියෙන ඊට වඩා වෙනස් එකක්. අපි වැඩිහිටියයි ගත්තොත් අවුරුදු 50ක් 40ක් වෙන්නෙන් පස්සේ වැඩිහිටියව ගත්තොත් එහෙම හැම 10ක් ගත්තාම 7 දෙනෙක් කණ්ණාඩි දාන. ඒගොල්ලන්ට තියෙන රීඩින් ප්‍රශ්නයක්. ඒ කියන්නේ අරගොල්ලන්ට තියෙන දුරපෙනීම ප්‍රශ්නය මේගොල්ලන් ළඟපෙනීම. ඒතර මේගොල්ලන්ගේ තියෙන අර ධන කාචයක් දාන්නේ අරගොල්ලෝ දාන්නේ ඍණ කාචයක් දුරපෙනීමේ ගැටලුවක් තියෙන්නේ. ඒතකොට මේ අල්ප දෘෂ්ටිකයට අපි කළ යුත්තේ මේ ගොඩාක් වෙලාවට මේ ඒගොල්ලන්ට අවාසිය මගහැරවන්න අපි පරිසරය වෙනස් කරන එකයි කරන්න ඕනේ. දැන් පන්ති කාමරයක නම් එයා ඉස්සරහෙන් ටිකක් ඉන්නවනම් එයාට බෝඩ් එක පේනවා. ගුරුරෙන්ක මැදිහත් වෙන්න ලේසි. ඊගාට අර අවුරස්මි එනවනම් ඊට ප්‍රතිවිරුද්ධ විදිහට පරිසරය හදන එක. ඒ වගේ ඊගාට ලොකු අකුරු, තදපාට අකුරු, ඉලක්කම් ඒ වගේ දේවල් ඒකම හැම විෂුවල් පෙන්වන එකම පැහැදිලි කරන එක. එතකොට එයාට එයාගේ අත්දැකීම් ලබා ගන්න පහසුයි. එහෙම කිරුවොත් අල්ප දෘෂ්ටික අයට ගොඩාක් වෙලාවට පහසුයි. දැන් අපි විශේෂයෙන් අපේ පවත්තාගෙන යන උපදේශන ඩිප්ලෝමා පාඨමාලා එකට විශේෂ අධ්‍යාපන ඩිප්ලෝමා පාඨමාලාව මේ පාඨමාලාවල අපි ගොඩාක් පැට්‍රිකල් මේ වගේ අය දරුවන් එක්ක වැඩ කරන හැටි පිළිබඳව ගොඩක් අවබෝධය ලබා දෙනවා, අත්දැකීම් ලබා දෙනවා, තියරිටිකල් න්‍යායාත්මකවත් දැනුම දෙනවා. ඉතින් විශේෂයෙන් පන්ති කාමරයක අල්ප දෘෂ්ටික ළමයි බොහෝ වෙලාවට ඉන්නවනේ. එතකොට මේ ගොඩාක් වෙලාවට දැන් ආකල්ප ඒකින්ද ගොඩක් වැදගත් අනිත් අයගේ. මේ අයගේ පෙනීම අඩුයි කියලා ඒගොල්ලන් ප්‍රතික්ෂේප කරන්න නැතුව, විහිළු තහළු කරන්න නැතුව ඒ අයට සහායක් අනිත් අයගේ ලැබෙනවා නම් ඒගොල්ලෝ තව තවත් ශක්තිමත් වෙනවා. ඒගොල්ලන්ගේ self ආත්ම විශ්වාසය වැඩි වෙනවා. ඒගොල්ලෝ දෙයක් කරනවා. ඒකම බොහෝ වෙලාවට පන්ති කාමරයේ ඇති කරන පිළිවෙල, නිවැරදි බව, ක්‍රමානුකූල බව ඒ තුල ඒගොල්ලෝ වඩා සාර්ථක වෙන්න ඒගොල්ලන්ට ඉඩකඩ තියෙනවා. ඒකම බොහෝ වෙලාවට ලොකු අකුරු ලියන එක, බෝඩ් එකේ ලොකු අකුරු ලියන එක. ඒකම මේ දැන් මේගොල්ලෝ ගොඩාක් වෙලාවට පාත් වෙලා එහෙම ලියන්න පුළුවන් පොතට. එතකොට එයාට ඒ නිදහස ලබා දෙන එක, එයාට යම්කිසි වැඩියෙන් කාලය දෙන එක ඒව තුලින් ඒගොල්ලන්ට ගොඩාක් පුළුවන් ඒගොල්ලන්ගේ ගැටලු විසඳා ගන්න. ඉතින් අනිත් අයගේ උදව් සහාය තුලින් මේ අල්ප දෘෂ්ටිකයගේ තමන් මුහුණ දෙන ගැටලු පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. මේක වැදගත් සමහරුගේ මේ දෘෂ්ටි උනතාවයේ මේ විවිධ විදිහට තියෙන්නේ. දැන් ග්ලෝකෝමා කියන ලෙඩ ඇදිච්ච කෙනෙක්ට මේ උමගකින් පේනා වගේ පේන්නේ. අපි බැලුවාම ඇහැක මේ දෘෂ්ටියේ වටේ ටික පේන්නේ නැහැ, මැද ටික පේන්නේ. එතකොට එයාට මේ ලොකු ගැටලුවක් තියෙනවා. එයාට ඒ කියන්නේ එයා එතකොට මෙහිම ළඟට කරලා බලන්න වෙනවා. දෘෂ්ටි ශේෂ්ත්‍රය අඩුයි එයාගේ. දැන් අපි එක හැක් වහලා මෙහෙම බැලුවාම මේ දෘෂ්ටි ශේෂ්ත්‍රය හරියට භාගයක් නෙමෙයි. මේ පැත්තෙන් මෙන්න මෙච්චරක් පේනවා. මේ කෝණේ ගත්තාම මෙහෙන් මෙන්න මේ හරියට එනකම් පේනවා. උඩ යටත් එහෙමයි. එතකොට අල්ප දෘෂ්ටිකයටත් එහෙම මේ එයාට තියෙන්නේ මේ සමහරලාට දුර එන කෙනෙක් පැහැදිලිව අඳුනා ගන්න බෑ. පේන්නේ නැහැ. බෝඩ් එකේ තියෙන දේක් පේන්නේ නැහැ. වාහනයක බෝඩ් එකක් පේන්නේ නැහැ. ඒ වගේ ගොඩක් ඒගොල්ලන්ට පෙනීම සම්බන්ධ ගැටලු තියෙනවා. ඒගොල්ලෝ ඇසීම සහ පංචේන්ද්‍රිය අනිත්‍යයෙන් ඒවා පුළුවන් තරම් අඩු කරගන්න ඒගොල්ලෝ උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා අපි කරන්න ඕනේ ඒ අයට අවශ්‍ය පහසුකම් දෙන එක. දැන් ගොඩාක් ලෝකේ ඒ වගේ තාක්ෂණය තියෙනවා. ඒ කියන්නේ අර අකුරු කියවන, ඒ කියන්නේ
වීඩියෝස් වලින් එයාට ලියන එක ලොකුවට පේන්න ඊගාවට ඇහැ පුරුදු කරන්න අභ්‍යාස ඇහැ වමේ සිට දකුණට ගෙන යාමට ඒ වගේ දේවල් ඊගාවට ලොකු කරලා බලන්න කණ්ණාඩි ඒ වගේම මේ අයට ඕනේ ඒව තුලින් තමයි ඒගොල්ලෝ වඩා සාර්ථක වෙන්නේ ඒකයි ගොඩාක් වෙලාවට තාක්ෂණය සහ උපකරණ තුලින් අල්පදිෂ්ඨිකතාවේ මග හරවා ගන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ ඒගවට ඒගොල්ලන්ට අවශ්‍ය ඒ තාක්ෂණය සහ මග පෙන්වීම උපදේශනය අනිත් අයගේ සහාය ලබා දීමයි ඉතින් ඒ සඳහා අපි සමාජයේ අපේ ලොකු කාර්යභාරයක් තියෙනවා ඒගොල්ලන්ට උදව් කරන්න සහාය වෙන්න මග පෙන්වන්න